අයිබෝවන් නිවුස් නව් ඔබ වෙත ගෙනෙන සතියේ විමසුමයි මේ. ශ්‍රී ලාංකිකයින් රාජපක්ෂලා බලයට ගෙන එන්නට ප්‍රධානතම හේතුව වූයේ යුද ජයග්‍රහණයේ හවුල්කරුවන් වූ නිසාය. නමුත් එදා රාජපක්ෂ නාමයට තිබූ ගෞරවය ආදරය අද මිනිසුන්ගේ සිත්වලින් දුරස් වී ගිහින්. 2019 ජනාධිපතිවරණයේ 69 ලක්ෂයකගේ කැමැත්ත හිමිවන්නේ යුද්ධය පැවති සමයේත් එහි අවසන් අදීරෙත් රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ රට ජාතිය බේරා ගනිවී යයි තැබූ අසීමිත විශ්වාසය බව පැවසීම අතිශෝක්තියක් නැහැ. ඔවුන් 20 වැනි සංශෝධනය ගෙනාවේ ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට ලැබුණු ජනවර්ම තබාගෙන ජනාධිපතිවරයා ඒකාධිපති ලෙස කිරුළු පළඳවමින් එක පවුලකට රට භාරදීමට ජනතාව දෙවරක්ම සිටුවේ තම පවුලට නොව රටේ ජනතාවට සලකනු ඇතැයි සිතාගෙනයි. නමුත් ඉන්පසු වුණේ ජනතාව හීනකින්වත් නොසිතූ දෙයක්. තම දරුවන්ට රජ සැප දෙමින් නෑදෑ පරම්පරාවට රජයේ ඉහළ තනතුරු ලබා දෙමින් ඔවුන් ගෙන ගියේ බලය වසන් වීමට පෙර රටට ජනතාවට කුමක් වුවත් කමක් නැත යන සංකල්පයෙන්. රටේ සම්පත් කොල්ලකමින් රටේ ඉඩම් විදෙස් රටවලට විකුණමින් ලංකාවේ විදේශ විනිමය බිඳුවට වැටෙන තුරු ඔවුන් ගෙන ගිය අදුරදර්ශී පාලනය ජනතාවගේ බෙල්ල මුලටම හිරවන තුරු සඟවාගෙන හිටියා. අවසානයේ උඹලා ඡන්දෙ දීලා පත් කරගත්තා නම් විදවන්නත් සූදානම් වන්න කියන්නාසේ මිනිසුන්ට දවල් රෑ නොබලා හැමදේටම පෝලිම් ගානේ ඉන්නට සිද්ධ වුණා. රාජපක්ෂ පවුල් පාලනය මෙලෙස අවසාන වුණේ රටේ නූපන් දරුවන් පවා ණයකාරයන් කරමින්. රටේ ජනතාව ඉවසා සිටීමට බැරි තැන ගෝල්ෆේස් පිටියේ ගෝටාගෝ ගමට එක් වුණේ රටේ ජනාධිපතිවරයාට දූරයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරමින්. මාස 3කට ආසන්න කාලයක් මෙම අරගලය ගෙන ගියද ජනතාව දුන් ජනවරම අනුව තමන් දූරයෙන් ඉවත් නොවන බවත් පරාජිත ජනාධිපතිවරයෙකු ලෙස තමන් ඉවත් නොවන බවත් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. තම දූර කාලය අවසන් වන තුරු බලයේ රැඳී සිටිය හැකියැයි ගෝඨාභය රාජපක්ෂ සිතන්නට ඇති. නමුත් ජූලි 9 වනදා පෙර නොවූ විරු ලෙස ජනතාවගෙන් එල්ල වුණු විරෝධතාවය නිසා ගෞරවාන්විතව තම දූරයෙන් ඉවත්වීමට තිබූ අවස්ථාවද අහිමි කර ගනිමින් බියගුල්ලෙකුසේ රටින් පලා ගොස් තම ඉල්ලා අස්වීමේ ලිපියද විදෙස් රටක සිට කථානායකවරයාට එවීමට සිදු වූයේ දෛවයේ සරදමක් ලෙසින්. මේ වන විට රටේ ජනතාව පමණක් නොව විදෙස් රටවලින් පවා ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇත්තේ පවුලක් එකතු වී රටකට කළ මේ විනාශය නිසයි. කෙසේ වෙතත් සිය ආරක්ෂාව පතා මාලදිවයිනට ගිය විට එහි සිටින ශ්‍රී ලාංකිකයින්ද දැඩි විරෝධතාවයක් දක්වා එහි සිටීමට නොහැකි තත්ත්වයක් උදා කළා. එනිසා එතනින් දැන් සිංගප්පූරුව බලා ගොස් සිටි. එතනින් මැද පෙරදිග රටකට යාමේ සූදානමක් ඇති බවටද ආරංචි පැතිරෙයි. කෙසේ වෙතත් රටේ ජාතිභේද අවුලවා බලයට ආ ගෝඨාභය රාජපක්ෂ හට දැන් ආරක්ෂාව පතා මුස්ලිම් රාජ්‍යයන්ගේ සහය උවමනා වී තිබෙනවා. මේ වන විට වැඩබලන ජනාධිපතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ පත්ව තිබෙනවා. නව ජනාධිපතිවරයෙකු පත්වන තුරු ජනාධිපතිවරයාගේ වගකීම් ඔහු විසින් ඉටු කරයි. සතියක් තුළ නව ජනාධිපතිවරයෙකු පත්කිරීමට අවශ්‍ය වී ඇත. එසේ පත්වන නව ජනාධිපතිවරයා රටේ ජනතාව බලාපොරොත්තු වුණු සිස්ටම් චේන්ජ් එක කිරීමට මූලික වෙතැයි අපි බලාපොරොත්තු වෙනවා. එසේ නොවුනොත් යලිත් අරගල කිරීමට මේ පීඩිත ජනතාව දෙවරක් නොසිතනු ඇත. මේ සතියේ ගත වුණු දින කිහිපේ බොහෝ දේවල් සිදුවිය. බලය අතහැරීමට නොසිතූ අය බලහත්කාරයෙන් ගෙදර යවන තැනට වැඩ කටයුතු සැලසුවා. මෙය පාඩමකට ගෙන හෝ මින් ඉදිරියට බලයට එන කවුරුන් හෝ රට ගැන ජනතාව ගැන නොසිතා කටයුතු කළහොත් මේ දේම යළිත් සිදුවිය හැකි බව අපි කල්තියාම මතක් කරනවා.